ලංකාව කියන්නේ දූපතක්. අතීතයේ ඉඳන්ම සාම්ප්‍රදායික රැකියා ගණනාවකට අපි උරුමකම් කියනවා. අපේ රට වට වෙලා තියෙන මොහොතේ ඒ කාලේ ඉඳන්ම ධීවර කර්මාන්තය කියන්නේ අපිට සාඩම්බර උරුමයක්. ඉතින් ලංකා තරුණ ව්‍යාපාරයේ අපි කණ්ඩායමක් බලපිටියේ වෙරළ තීරයට ගියව අවස්ථාවක මාදලක් අදිනාකාරය අපේ කැමරා කාචයට අහු වුණා. කලාතුරකින් දකින්න ලැබෙන මේ අවස්ථාව අපි හිතුවා ඔයාලටත් දෙන්නන්න. අපි බලමු ඔයාලා කොහොමද ඒ වැඩේ කරේ කියලා. එදා ඇත්තටම වැස්ස දවසක් අපි වෙරළ තීරයට එනකොටත් ඒ අය වැඩ පටන් අරගෙන තමයි තිබුණේ. එයාලා ගාව අපි දැකපු සුවිශේෂීම දේ තමයි එකමුතුකම්. ඒ වගේම එයාලා අපිට හරි ආදරණීය ලෙන්ගතුකමක් පැවරුවා. උදේ පාන්දර වෙරළ තීරයට හැමෝම ඇවිත් හිටියා. අපි එනකොටත් එයාලා ආගමික වතාවත් සිහි කරලා ඔරුවට දැල්වලට දුම් මල්ලලා කිරිපත් එහෙම කාලා වැඩ පටන් අරගෙන තමයි හිටියේ. ඉතින් ගමේ හිටිය කොල්ලු කුරුට්ටෝ වැඩි හිටියෝ කාන්තාවන් මේ හැමෝම වෙරළ තීරයට ඇවිත් හිටියා. එයාලා ලොකු ඔරුවකට මාදල පටවගෙන 10 දෙනෙක් විතර ඔරුව නැගලා ටික දුරක් මුහුදට ඇදුණා. ලොකු කඹයක දැල ගැට ගහලා එක කොනක් වෙරළ හිටපු දීවරය පිරිස අල්ලගෙන ඉන්නවා. ඔයාලට මේ පේන්නේ කඹේ ගැට ගහපු ඒ දැල එයාලා අල්ලගෙන ඉන්න විදිය. ඒ අතරේ ඔරුවේ ඉන්න අය මුහුදු සීමාවේ දැල එලාගෙන යනවා. ඇත්තටම එයාලට මේ වැඩේට ගියේ පැයකටත් වඩා අඩු කාලයක්. ඔරුවේ ගියපු අය දැල දාලා වෙරළට ආවා. එයාලා වෙරළට ඇවිල්ලා වෙරළ දෙපැත්තෙන් මාදලා දින්න පටන් ගත්තා. ඔයාලට මේ පේන්නේ ලනු දැල. ඒකෙන් තමයි එයාලා මාදල අදින්නේ. ඉතින් ලොකු අය පොඩි අය ගැහණු පිරිමි හැමෝම එකතු වුණා මේ වැඩේට. දැන් එයාලා හැමෝම එක සමානව දෙපැත්තෙන් දලා දිනවා. ඔන්න දැන් මාදල වෙරළට එනවා. මේ තියෙන මාදල. අපි බලමුකෝ මාදලට මොනවද එයාලට අහුවෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති හාල් මැස්සෝ කියන මාළු වර්ගය තමයි ගොඩක්ම යාලට අහු වෙලා තියෙන්නේ.
එයාල කිව්වේ වැස්සයි කුණාටුවයි නිසා එයාලට ටිකක් අමාරු වෙලා මේ වැඩේ. නැත්තම් ගොඩක් මාළු අල්ලන්න තිබුණා කියලා තමයි එයාල අපිට කිව්වේ. ආන්නක දිනවා මේ මේ අර ජොයින්ට් ගියාම පොඩි කිලෝ කීයක් වරනවා. අලි යන ලියන පොඩි මා පොඩි දාන්දා ජොයින්ට් ගියන්න. ඔන්නෝම තමයි එයාලා මා දැලෙන් මාළු ඇදුවේ. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉන්නවා. ඔයාලට සුබ දවසක්.